දවස උණුසුම් කළ පුවත් කෙටියෙන් News Today දුර්වල පාලනය සහ පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා ජනතාව දැඩි පීඩාවට පත් කරන ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව ඇමරිකානු සෙනෙට් සභිකයින් පිරිසක් පවසා තිබෙනවා. ඒ ඇමරිකානු සෙනෙට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් මෙම සෙනෙට් සභිකයින් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයක් අවශ්‍ය වන බවයි. ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති බොබ් මෙන්ඩෙස් සහ තවත් සෙනෙට් සභිකයින් තිදෙනෙකු විසින් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඇමරිකානු සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා. නෙළුම් කුළුණ අද ජනතාව සඳහා විවෘත කෙරුණා. ඒ අනුව සතියේ සෑම දිනකම පසරු දෙකේ සිට රාත්‍රී 10 දක්වා නෙළුම් කුළුණ විවෘතව තිබෙන අතර සතියන්තය සහ රජයේ නිවාඩු දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා ජනතාවට නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. පාසල් දරුවන් සඳහා පෙරවරු 9 සිට දහවල් 2 දක්වා කාලය තුළ නෙළුම් කුළුණ නැරඹීමට කාලය වෙන් කර ඇති අතර ඒ අනුව පාසල් දරුවෙකුගෙන් රුපියල් 200ක මුදලක් පමණක් අය කිරීමට නියමිත බවයි එහි පරිපාලනය සඳහන් කරන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 6 දිනකට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ අද අධිචෝදනා බාර දුන්නා. ඒ පාස්කු ඉර දින මරාගෙන මැරෙන බෝම ප්‍රහාරය එල්ල කළ මොහමඩ් ඉන්ෆාස් නැමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපුරුම් උපක්‍රම 21ක් නිෂ්පාදනය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කළ එම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී විත්තිකරුවන් වෙත බාර දීම අද සිදු කරනවා. ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන 2020 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. අද මාධ්‍ය හමුවකට එක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මේ බව පැවසුවා. ඒ අනුව ඔක්තෝබර් මාස 2 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෑමට නියමිත අතර 6 වනදා මහේල ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි. මේ අතර තරගාවලිය අවසානයේ දක්වා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටින බවද ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා. Thank you.